අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට දිගු කාලයක් තිස්සේ දෑත් හිරි වැටෙනවාද? එහෙනම් තවත් ඔබ බලන් ඉන්න එපා. ඔබේ ජීවිතය අනතුරේ බොහෝ විට මේ හිරිවැටීම ඇති වෙන්නේ රාත්‍රියේදී. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් නොසලකා හරිනවා. නමුත් එය දිගු කාලීනව සිදුවීමෙන් බරපතල ගැටලු ඇති කළ හැකි. මේ ගැටම සලකා හැරීමෙන් විවිධ වූ ස්නායු රෝග ඇතිවීම ඉඩකඩ තිබෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව මේ තත්ත්වය ඇතිවී හැකි අතර වැඩිපුර ඇතිවන්නේ මැදි වයසේ පුද්ගලයන්ට. විවේකයක් ලබා ගැනීමෙන් ඔබේ වැඩ කරන්න, ඔබ ඔබේ නිවසේදී හෝ රැකියා ස්ථානයේදී ඔබේ දෑත් මැණික් කටුව නැවත නැවත චලනය වන ආකාරයේ වැඩ කටයුතු වල නියැලෙන පුද්ගලයෙක්ද. ඔබ වැඩ කරන අතරතුරේ පැය දෙක තුනකට වතාවක්වත් වරින් වර විවේක ගැනීමට පුරුදු විය යුතුයි. ඒ ඔබේ දෑත්වල සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට උපකාර වෙනවා. වැඩ කරන අතරතුරේදී අත කෙලින්ම තබා ගන්න. ඔබ වැඩ කරන්න යතුරු පූර්වක් භාවිතා කරමින් නම් අත නමන්නට එපා. අත කෙලින් තබා ගන්න, පග බලා ගන්න, රිස්ට් ස්ප්ලින්ට් එකක් පල දෙන්න. ඔබේ අතේ ආරක්ෂාවට සහ අත නිවැරදි ඉරියව්වක තබා ගැනීමට රිස්ට් ස්ප්ලින්ට් එකක් උපකාරී වෙනවා. එමෙන්ම නින්දට යාමේදීත් ඒ පළඳින්න පුරුදු වන්න. එමකින් නින්දේදී සිදුවිය හැකි ඇඟිලි නැවීම් ආදී වළක්වා ගත හැකි. මැණික් කටුව සඳහා ව්‍යායාම් සිදු කරන්න. මෙවැනි ව්‍යායාම් සිදු කිරීම මගින් මැණික් කටුව වටා ඇති මාංශ පේශී සහ ස්නායු ශක්තිමත් වෙනවා. නිවැරදි ඉරියව්වකින් වාඩි වෙන්න. කොන්ද කෙලින් තබාගෙන නිවැරදි වාඩියුවේ නැතිනම් ඔබේ උරහිස්වල ස්නායුවලට හානි වෙන්න පුළුවන්. එය ඔබේ අතටත් මැණික් කටුවටත් එකසේ අයහපත්ව බලපානවා. මැණික් කටුව අයිස් වලින් තවන්න. අයිස් වලින් තැවීමෙන් වේදනාවන් අතුරුදන් කළ හැකි බව ඔබ මේ වන විටත් දන්නව ඇත. වැඩ කිරීම අවසන් වූ විට අයිස් කැට කීපයක් ගෙන රෙද්දකින් නොතන්න. විනාඩි 5ක් හෝ 10ක් පමණ එයින් ඔබේ මැණික් කටුව සහ අවට මාංශ පේශී තැවීමට ලක් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ තව ගොඩාක් අපේ මුළු channel එක පුරාම අඩංගු වෙනවා. අමතක නොකර අලුත් පිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.